ඔබතුමා සඳහන් කළා වාගේ මේ වාර ගාලුකාර තොරණ සම්පූර්ණයෙන් සකස් වෙලා තිබෙන්නේ දෙල්කොළ මූලික කරගෙන නිර්මාණයක් හැටියටයි. එතකොට පෙරහැර ගමන් කිරීම මේ වාර 7ට පෙර විත් සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ගුණතිලක පාර, බාලිස්කඩේ හන්දිය, මොරොන්තුඩුව පාර, වාද්දුව මන්සන්දිය, ගාලුපාර ඔස්සේ විශේෂ වශයෙන් සුදුවැලි මංකඩ දක්වා ගමන් කොට මැන්ඩිස්වැද මාවත ඔස්සේ පැමිණ පස්මන් හන්දිය පසුකොට මැදපාර ඔස්සේ විහාරස්ථානයට ගෙවදීමට නියමිතව තිබෙනවා. මේ වෙලාවේදී මේ ලැබිච්ච අවස්ථාවෙන් මාධ්‍යෙහි නිවේදනයක් කරන්න කැමැති. එදින රාත්‍රී කාලයේදී මේ මාර්ගය භාවිතා කරන විශේෂයෙන් ගාලුපාර භාවිතා කරන පින්වතුන් පුළුවන් තරම් දුරට රාත්‍රී 11න් පස්සේ මාර්ගය පුළුවන් තරම් මගහැර වෙනත් මාර්ග භාවිතා කරමින් තමන්ට වෙන සමහරට යම් යම් අපහසුතාවන් පෙරහැර ගමන් කිරීම නිසා අපහසුතාවයන් වෙනවා නම් වෙනත් මාර්ග විකල්ප මාර්ග පාවිච්චි කිරීමටද ඉල්ලීමක් කරන්නට මේ අවස්ථාව ගන්නවා. හොඳයි, අද අපි මේ පැමිණලා ඉන්නේ කළුතර දිස්ත්‍රික්කයේ තොටමුණු බද රයිකම් කෝරළේ ඓතිහාසික දළදාවත්ත රජමහා විහාරය කිව්සැනින් බොහෝ දිනෙකගේ වන්දනාමානයට පාත්‍ර වන ස්ථානයක්. ඉතින් අද මේ ස්ථානයට පැමිණීමට එක්තරා විදිහක හේතු කාරණයක් තිබෙනවා. ඒ තමයි 91 වරට පවත්වන දළදා පෙරහර මංගල්‍ය මේ ඓතිහාසික පුරවරය කේන්ද්‍ර කරගනිමින් මෙවරත් ආරම්භ වෙනවා. ඉතින් අපි මේ සම්බන්ධයෙන් කතාබහ කරන්නට අද දවසේදී ඉතාමත්ම ගෞරවයෙන් යුතුව පාද නමස්කාර පූර්වකව ආරාධනා කරා මෙහි විහාරාධිපති පානදුර තොටුමුණ බද රයිකම් කොරළියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය තල්පිටියේ චන්ද රතන අපේ හාමුදුරුවන්ට අපේ හඳුන්නේ මුලින්ම ඔබ වහන්සේගෙන් අපි අවසරයි. අපේ හඳුන්නේ අපි මේ ඉන්න ඓතිහාසික භූමිය අපි වාම දළදා ධාතුන් වහන්සේ පිළිබඳව කතාබහ කරද්දී කතාබහට ලක්වන ස්ථානයක්. එහි සුරක්ෂිතතාවයේ වෙනුවෙන් කැපවිච්ච ස්ථානයක්. අපේ හැමෝටම අන්නේ ඓතිහාසික පසුබිම අපි මුලින්ම මතක් කරොත් විශේෂයෙන් වාම් ශ්‍රී දළදා වහන්සේ අනුරාධපුර යුගයේ සිට රාජධානි වල රාජ අනුග්‍රහය යටතේ වඩා හිඳුවාගෙන ආරක්ෂා කරා කියන එක ප්‍රසිද්ධ සිදුවීමක්. මේ අපට සම්බන්ධ වන අවස්ථාව වන විට ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින්නේ කෝටේ රාජධානියේ සන්තකෙයි. කෝටේ රාජධානියට පුතුසි ආක්‍රමණයත් සමගම උපද්‍රවයන් පැමිණෙනවා. උපද්‍රවයන් පැමිණෙන විට ආරක්ෂා කර ගැනීමට දළදා වහන්සේ සංගවාගෙන ප්‍රධාන අගනගරයෙන් බැහැරට වැඩම කරවීම සිද්ධ වෙනවා. ඉරිපිටියේ දිවෙන් රාළ නම් නිලමෙවරයා විසින් මහා සංඝරත්නයේ උපදෙස් පරිදි ඒ සංගවාගෙන යාම පලා යාම සිද්ධ වෙනවා. ඒ සුරක්ෂිත කරගෙන පලා යාම සිද්ධ වෙන වේලාවේදී ජනප්‍රවාදයේ එනවා දකුණු දිග ප්‍රදේශයට වැඩම කර ආය කියලා. ඒ දකුණු දිග ප්‍රදේශයට වැඩම කරලා ඉන් අනතුරුව සගුරු දිස්ත්‍රික්කයේ දැන්ට දළදා වහන්සේ සුරක්ෂිත කරගස්ත දෙල්ගමු විහාරයට වැඩම කරවාය කියන සිද්ධිය. ඒ වැඩම කරවාගෙන කුරුහන් ගලක සංගවාය කියන සිද්ධිය. ඒ වැඩම කරන අතරතුර කාලයේ පුරාවේදී විශේෂයෙන් ස්ථාන කීපයක නියමයක් කියන්නේ ස්ථාන ප්‍රතිද්ධ වශයෙන් නියමයක් නැවතුව සුරක්ෂිතගත ස්ථානයක් ඇරෙත් තමයි දළදාවත්ත විහාරස්ථානය සැලසෙන්නේ. ඉතින් දළදා වහන්සේ වැඩම කරගෙනට උදව් කරපු ස්ථානය නිසා මේ භූමි විභාගයට දළදාවත්ත කියන නම පට බැඳුන අතර ඉන් පසු කාලයකදී දළදාවත්ත මහා විහාරය ආරම්භ වෙලා මේ විදිහට අද වර්තමානයේ දක්වාම පවතිනවා. එතකොට අපේ හඳුන්නේ දැන් ඔබ වහන්සේ මේ ඓතිහාසික පසුබිම සහ අපි මේ දළදා වහන්සේගේ ආශිර්වාදය ලැබුණු ආකාරය. එතකොට මේ විහාරයේ ආරම්භය පිළිබඳව කොහොමද මුණ ස්වාමීන් වහන්සේ මූලික වෙලාද අපි හඳුන්නේ විහාරස්ථානයේ මා විශ්වාස කරන විදිහට දළදා වහන්සේගේ ස්පර්ශය ලැබූ ඒ කාලයකදී යම් පසුබිමකට නිර්මාණය වෙන්න ඇතේ කියලා විශ්වාස කරනවා. නමුත් අපේ වර්තමාන ආදිකතුන් වහන්සේ වන්නේ අනුපේ සෝනුත්තර නම් මහා ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේ නමක් තමයි අලව්වේ ශ්‍රීරේවත මහා ස්වාමීන් වහන්සේ. අපිට දැනට ලිඛිත ඉතිහාසයත් එක්ක තිබෙන තොරතුරුත් එක්ක පරීක්ෂා කර බලන විට අලව්වේ ශ්‍රීරේවත හාමුදුරන් වහන්සේගේ සිට ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරෙන් තමයි අද වර්තමානයේ දක්වා විහාර පරපුර පවතින්නේ. හොඳයි, අපි හඳුනේ අපි දැන් වාම දළදාතුන් වහන්සේගේ ආශිර්වාදය ලැබුණු ආකාරය පිළිබඳව කතාබහ කරා. අපි දකිනවා අපේ හඳුනේ මේ විහාරස්ථානයේ ගත් කල ඓතිහාසික පසුවිමක් තියෙන ආකාරයක්. මොකද මේ විහාරාංග ඉදිකිරීම හා
චෛත්‍ය රාජයනන් ඒ වගේම තමයි බෝධීන් වහන්සේ පිළිබඳව කතා බහ කරද්දී ඒ ඓතිහාසික පසුබිම හා මේ විහාරාංග ඉදිකිරීම සම්බන්ධයෙන් මොන වගේ දැනුවත් වීමක්ද තියෙන්නේ අපේ හැමෝටම විශේෂයෙන් මම පෙර සඳහන් කළ පරිදි ඒ ඓතිහාසික භූමියක් හැටියට පැවතුණු මේ ස්ථානයේ අනුපේ මහා ස්වාමීන් වහන්සේගෙන් මේ ස්ථානය ආරම්භ වෙලා ඉන් අනතුරුව උන්වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේ හැටියට අලව්බේ ශ්‍රී රේවත මහා සමාපාදන් වහන්සේගෙන් මේ වර්තමාන සියලු විහාරාංගයන් සකස් වීම සිද්ධ වුණා කියන එක තමයි අපිට ලිඛිත තොරතුරු වලට සඳහන් වන්නේ. ඉතින් විශේෂ වශයෙන් මා අප වැඩ සිටින ස්ථානයේ ඓතිහාසික විහාර මන්දිරය විශේෂයෙන් මේ ප්‍රදේශයට පැරණි රාජමහා විහාරක වන හොරණ රජමහා විහාරෙහි පවතිනා වූ විහාර චිත්‍ර සහ ඒ වගේම ප්‍රතිමා වහන්සේලාගේ ස්වරූපය අනුව නිර්මාණය වෙච්ච ඊට කුඩා වූ විහාරස්ථානයක් විහාරයක් තමයි අපේ විහාරස්ථානය. ඒ සියලු විහාරාංගයන්ින් සමන්විතව පවතිනවා. සතපෙන පිළිම වහන්සේ, සමාධි ප්‍රතිමා වහන්සේ, ඊට පිළිම වහන්සේ, ඒ වගේම දෙවැනි මාලයේදී දේව ප්‍රතිමා තුනක් සඳහන් වෙනවා. විෂ්ණු දේවාලය, ඒ වගේම හතරම දේවාලය, නාථ දේවාලය. ඒ විදිහට මේ පැරණි ස්ථාන මේවා පුරාවිද්‍යා ස්මාරකයක් හැටියට ප්‍රකාශ කොට පත් කළා. පුරාවිද්‍යා යටතේ තමයි නඩත්වීම සිද්ධ වන්නේ. ඒ කාලයේදීම තමයි ධර්මශාලාව සකස් කරලා තියෙන අලව්වේ හාමුදුරන්ගේ කාලයේදී. ඒකට මේ ධර්මශාලාව පුරාවිද්‍යා ස්මාරකයක් හැටියට ප්‍රකාශයට පත් කළා තියෙන්නේ. ඒක බෝධින් වහන්සේ මාගේ පිළිගැනීමේ හැටියට අලව්වේ හාමුදුරන් වහන්සේ මෙතන ස්ථානයේ ආරම්භ කරනකොට ප්‍රධාන නිමිත්ත අංගය හැටියට ත්‍රිවිධයත්ව වලින් ප්‍රධාන අංගයක් හැටියට පැවතින්නේ නැtei කියන විශ්වාසය බෝධින් වහන්සේගේ තියෙන තොරතුරුත් එක්ක විමසා බලන විට අපිට සලකා බලන්න දැනගන්න පුළුවන්. ඊගාට චෛත්‍ය රාජයන් වහන්සේ නිර්මාණය වීම සිද්ධ වන්නේ අලව්වේ මහා ස්වාමී පාදයන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ, මේ අපවත් වීමෙන් පස්සේ. චෛත්‍ය රාජයන් වහන්සේ 1879 අලව්වේ හාමුදුරුව අපවත් වුණාම ඊගාවට පත්වෙච්ච නායක හාමුදුරුව තමයි මුල්ගල් තබලා කටයුතු ආරම්භ කළ තිබෙන්නේ. නමුත් උන්වහන්සේ චෛත්‍ය රාජයන් වහන්සේගේ කටයුතු නිමා කරගන්න පුළුවන්කමක් වෙලා නැහැ. 1932 වර්ෂයේදී වැඩ සිටි පනාගොඩ ධම්මරත්න නායක හාමුදුරන් කාලයේදී තමයි චෛත්‍ය රාජයන් වහන්සේගේ කොත පැලඳවීම සිද්ධ වෙලා තියෙන්නේ. එවකට සඩීබි ජයතිලක මෙතුමන්ගේ සම්ප්‍රාප්තියෙන් තමයි පොත් පැලඳවීම සිද්ධ වෙwidetilde මේ පිළිබඳව වාර්තා අපි සතුව පවතිනවා. මේ විහාරාංගයන් සෑම එකක්ම ඓතිහාසික පසුබිමක් යටතේ තොරතුරු සකස් වී තිබෙනවා. ඊට සමගාමී වර්තමානයේ අපි යම් යම් විහාරාංගයන් අදට ගැලපෙන විදිහට අවශ්‍යතාවය අනුව සකස් කළ තිබෙනවා. බෞද්ධ ජනතාවගේ සිත් නිවන ආකාරයෙන් සිත් සදන ආකාරයෙන් අද මේ දළදාවත්ත රජමහා විහාරයේ සියලු විහාරාංග වලින් සමන්විත වන වග අපි මතක් කරනවා. අපි දන්නවා මේ ප්‍රදේශයේ ජනතාව ඉතාමත්ම ගෞරවයෙන් යුතුව මේ ස්ථානයට පැමිණෙන්නේ මේ සියලු විහාරාංග නමස්කාර කරන්න. අපේ හඳුන්නේ දැන් අපි අද මේ ස්ථානයේ මේ කතාබහට හේතු වෙච්ච කාරණේ, මුක්ක වෙච්ච කාරණේ, නැත්නම් අරමුණු වෙච්ච කාරණේ පිළිබඳව කතාබහ කරද්දී අපි දන්නවා පෙරහර මංගල්‍ය පිළිබඳව මේ 91 වරට පවත්වන පෙරහර මංගල්‍ය අපි හඳුනන මෙන්න මේ පෙරහර මංගල්‍ය පිළිබඳව අපි කතා කරොත් කොහොමද මේ පෙරහර මංගල්‍ය ආරම්භ වෙන්නේ, හා සරලව ගත්තොත් අද වෙන විට කොහොමද මේ දක්වා දිව යන්නේ කියන කාරණේ අපි මුලින්ම සටහන් කරොත් අපි හඳුනන මගේ දැනීමේ හැටියට පනාගොඩ ධම්මරත්න නායක හාමුදුරන් වැඩ සිටි විහාරාධිපතිත්වයේ දරණ කාලයේදී මම කලින් සඳහන් කළා චෛත්‍ය රාජයන් වහන්සේ විවෘත කිරීම, පොත් පැලඳවීම සිද්ධ කළා කියලා. ඒ පොත් පැලඳවීම 1932 වර්ෂයේ සිද්ධ කළා තියෙන්නේ. ඉන් අනතුරුව එවකට සංවිධානයේ වෙච්ච තරුණ පිරිස සහ වැඩිහිටි දායකකාරක ආදී බොහෝතුන් ඊගාව පියවරක් හැටියට එහි වෙනුවෙන් උත්සවයක් ආරම්භ කළා තිබෙනවා. ඒ ආරම්භය තමයි වර්තමානයේ අපි දළදා පූජෝත්සවය කියලා කියන්නේ. දළදා පූජෝත්සවය 1934 වර්ෂයේදී 33 වර්ෂයේදී සමිතිය ආරම්භ කරලා 34 වර්ෂයේදී පළවෙනි පෙරහැර ගමන් කරවීම සිද්ධ කළා තියෙනවා. දළදාවත මහා විහාරස්ථාන පිටස්ව වාද්දුව නගරයේ ආවරණය කොට පානදුර සුසන්ත මාවත දක්වා ගමන් කොට පෙරලා නැවත ගෙවදීම සිද්ධ වෙලා තිබෙනවා පළවෙනි පෙරහැර. දෙවෙනි පෙරහැර ගමන් කිරීම සිද්ධ කළා තියෙනවා. වාද්දුව පුරවරය ප්‍රදක්ෂිනා කොට
වාඩිය මංකඩ මන්සන්දියේ දක්වා ගමන් කළ ඉතා දීර්ඝ ගමන් මගක් ගමන් කළ නිමා කළත් මේ වාර්තා අපි සතුව පවතිනවා. ඔබට ඒ දළදා පූජෝසේ එදා මේ දාතුර එවකට ආරම්භයේ ඉඳලාම සතිපිරිත් දේශනාවන් පවත්වලා තියෙනවා. ඒ සතිපිරිත් දේශනාවන් ඒ කාලවලදී වැඩ සිටිය අපේ නායක හාමුදුරන් වහන්සේලාගේ අවවාද අනුශාසනා යටතේ තරුණ බෞද්ධ සමිතියේ ක්‍රියාකාරී සම්බන්ධතාවයේ යටතේ විශේෂයෙන් සඳහන් කරන්නට අපේ තියෙන වාර්තාවල මේ ප්‍රදේශවාසී දුරබැහැර ප්‍රදේශවාසීන් ඒ සඳහා විවිධාකාරයෙන් දායකත්වය ලබා දීලා තියෙනවා. අපේ වාර්තාවල සඳහන් වෙනවා බණ්ඩාරගම ප්‍රදේශයෙන් පන්දම් කරත්තයකට ගෙනල්ලා මේ පූජාවට පත් කළා කියන එක. ඒක වස් කඩුව පොතු පිටිය ආදී ප්‍රදේශ. අද වෙනකොටත් ඒ සම්බන්ධතා තියෙනවා. අද දැන් මේවර 91 වෙනි දළදා පූජෝත්සවය වෙන විට තල්පිටිය කේන්ද්‍රගත කොටගෙන දළදාවත මහා විහාරස්ථානයේ මූලික කරගෙන වාද්දුව, මහ වාද්දුව, මාවල, නාන්දුව, මොරොන්තුඩුව, පින්වත්ත ආදී මේ හතර දිසින් තිබෙන සෑම ස්ථානයකින්ම මෙවර පූජෝත්සවය සඳහා මේ විදිහේම දායකත්වයක් ලබා දෙනවා. අපි සන්තෝෂයි කියන්න ඒක කිසිම අපි ආරාධනයක් නොමැතිව අපි එක කණ්ඩායමකටවත් ආරාධනා කරලා නැහැ මේ අපිට මේ අවිල සම්බන්ධ වෙන්න කියලා. නමුත් මේ පන්සල් සහ ප්‍රදේශවාසීන් ඉතාමත්ම ලිංගතු භාවයෙන් දායකත්වය ලබා දෙනවා මේ වර පූජෝත්සවය සඳහා. ඉතින් ඒ නිසා අපි බෙහෙවින්ම මා විශ්වාස කරනවා පෙරහැරක් මේ ග්‍රාමීය වශයෙන් නිර්මාණය වෙනකොට ස්වේච්ඡා පදනම බලාත්මක විය යුතුයි කියන විශ්වාසය මගේ දැඩි ලෙස තියෙනවා. ඒ නිසා ඒ ස්වේච්ඡා පදනම උපරිමයෙන් ලබාගෙන මෙවර දහම් පාසලේ දරුවන් 105 දෙනෙක් හේවිසි කණ්ඩායමට සකස් වෙලා සිටිනවා. විස් කණ්ඩායමට ඇතුළත් වෙලා තිනවා. ගෑනු දරුවන්ගේ හේවිසි කණ්ඩායමට 26 දෙනෙක් තිබෙනවා. ස්වේච්ඡා නර්තන කණ්ඩායම් 31ක් තිබෙනවා. ඒ 31 තල්පිටිය සහ අවට විහාරස්ථාන සහ මේ ප්‍රදේශ මම පෙර සඳහන් කළ ස්ථාන වලින් අපිට දායකත්වය ලබා දෙනවා. ඔව් දැන් ඔබ වහන්සේ මේ කියන ආකාරයට මේ පෙරහර බොහොම වර්ණවත් ඒ වගේම විචිත්‍රවත් පෙරහරක් වගේ අපිට මේ කරුණු කාරණා වලින් පේනවා. මෙවර පෙරහරේ මොන හරි විශේෂත්වයක් තිබෙනවද අපිට සඳහන් කළ යුතුම කාරණා? ගත වූ වර්ෂවල වාගේම පෙරහැර ස්වේච්ඡා පදනම ශක්තිමත් කරමින් ආලියතුන් බෙරෙහි විසු දැක්කි පන්තිරු ආදී විවිධ නර්තනාංගයන් 60කින් 60ක් හෝ 65කට ප්‍රමාණකින් යුක්තව විත් සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඒ වාගේම විශේෂ වශයෙන් සුපුරුදු පරිදි සරණ 13 වහන්සේලා තැන්පත් දාකරඬුව මංගල හස්ති රාජයා මත වැඩම කරවීම සිද්ධ වෙනවා. ඒ අනුව ආලියතුන් ප්‍රමාණයක් සහභාගී වෙනවා. ඒ වාගේම අපේ විශේෂ ආශිර්වාදාත්මක ක්‍රියාවලියක් හැටියට සිද්ධ වෙනවා සර්වඥ 13 වහන්සේලා තැන්පත් දළදා ආකෘතිය සහිත දළදා රථයක් පෙරටු කරගෙන තමයි පෙරහැර ගමන් කිරීම සිද්ධ වන්නේ. අපි දන්නවා විහාරස්ථානයක සිද්ධ වෙන කාර්යයන් අතර දහම් අධ්‍යාපනය ලබා දීම සිද්ධ වෙනවා. මේ ප්‍රදේශයේ තිබෙන ඉතාමත්ම ප්‍රමුඛ පෙළේ දහම් පාසලක් තමයි මේ දළදාවත්ත රජමහා විහාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන්නේ. මාගේ දැනුවත් භාවය අනුව ළමුන් දහසකට අධික පිරිසක් මේ ස්ථානයේ දහම් අධ්‍යාපනය ලබනවා. අපි හඳුන්නේ මේ දරුවන්ුත් හරි උනන්දුවෙන් යුතුව මේ කටයුත්තට සහභාගී වෙනවා සහ සම්බන්ධ වෙනවා. ඔවුන්ගේ දායකත්වය පිළිබඳව අපි කතා කරොත් අපි හඳුන්නේ අතිශයින්ම සන්තෝෂ වෙනවා. ශ්‍රී රේවත දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය ප්‍රධාන වෙලා දරුවන් මෙහෙවාගෙන මේ කාර්ය සඳහා සම්බන්ධ වෙන ආකාරය මම ඉස්සෙල් සඳහන් කළා. හේවිසි කණ්ඩායම, කාන්තා හේවිසි කණ්ඩායම, වෙස් කණ්ඩායම, ඒ වගේම තොරණ ඉදිකිරීමේදී ධර්මශාලා ඉදිරිපිට තියෙන ඉතාමත්ම අලංකාර තොරණ ඉදිකිරීම ඔවුන් විසින් සිද්ධ කරනවා. එකම සඳහන් කරන්න ඕන අපේ මාධ්‍ය ඒකකය, දළදාවත්ත මාධ්‍ය ඒකකය අපේ දරුවන්ගේ සංවිධානයෙන් සිද්ධ වෙන්නේ. ඒ සඳහා ඔවුන් ඉතාමත්ම කැපවීමෙන් මාධ්‍ය ඒකකයේ කටයුතු සිද්ධ කරනවා. ඒ අනුව සජීවී විකාශයක් ඊයේ පිරිත් දේශනාවේ ආරම්භය සිද්ධ කළා. එවාගේම ඉන් පසුව පටිගත කළ විකාශයක් සහ පෙරහැර දින සම්පූර්ණ සජීවී විකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඔවුන් ඒ සඳහා පෙළගැහෙල ඉන්නවා. දළදාවත් මාධ්‍ය ඒකකය සුවිශේෂී කාර්යභාරයක් ප්‍රචාරණයේ පැත්තෙන් සිද්ධ වෙනවා. ඒ කණ්ඩායම අතරේ අපේ තියෙනවා විකසිත කණ්ඩායම. ඒ විකසිත කණ්ඩායමත් මේවාට පූර්ණ දායකත්වයක් ලබා දෙනවා. එවාගේම අනිකුත් තරුණ වැඩිහිටි සහ ආදිශ්‍යයන් මේ සඳහා වර්තමානයේ සම්බන්ධ වෙලා සිටිනවා.
අපි දකිනවා අපේ හවුදුනේ මේ වාර්ෂික දළදා පෙරහර මංගල්‍යයත් එක්ක විශේෂයෙන්ම දැන් අපි මේ විහාරස්ථානයේ ගැන සඳහන් කරද්දී තද ආසන්නම තියෙන ගාලු පාර අපි සමානින් කරා. මේ මාර්ගයේ අපි දකිනවා බොහොම දර්ශනීය තොරණ ඉදි වෙනවා. මොකද මේ තොරණ අපි හැම වර්ෂයකම දකින යම් කිසි විශේෂත්වයක් වෙනවා. දැන් මෙවර අපි දැකලා තිනවා දෙල්කොළ ආශ්‍රිතව මේක ඇත්තරම බලපුවහම මේක මාධ්‍ය වලින් ලෝකයට පවා යන තත්ත්වයක් තිබෙනවා. මොකද මේමනි වූ නිර්මාණ ශිල්පීන් මේ ප්‍රදේශයේ ඉන්නවද? දැන් මේ වගේ කොච්චර මුදලක් මේවට වියදම් වෙනවද? නැත්නම් වහන්සේගේ මූලිකත්වයෙන්ද මේවා වෙන්නේ? මෙන්න මේ ගැන සඳහන් කරොත් අපේ හැමෝටම මේ තොරණ ඉදිකිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් දළදා පූජෝත්සවයට මම සඳහන් කළා අපි නිරන්තරයෙන් උත්සාහ ගන්නේ ස්වේච්ඡා පදනම බල කිරීමයි කියලා. ඒ අනුව අපේ දහම් පාසලෙන් දහම් අධ්‍යාපනය ලැබූ දරුවන් මූලික වෙලා මේ තොරන් මූලික ආරම්භයේ සිද්ධ වෙන්නේ. ඊට පස්සේ උන් දැන් ආදි ශිෂ්‍යයෝ බවට පත් වෙලා, එතද වැඩිහිටියෝ මේ වෙනකොට වැඩිහිටියෝ බවට පත් වෙලා මේ ඉන්න පිරිස දීර්ඝ කාලයක ඉඳලා ඒ තොරන් ඉදි කිරීම සිදු කරන්නට යදෙනවා. මගේ දැන ගැනීම හැටියට පැරණි වාර්තාවලට අනුව ඉස්සර බොහෝ විට ඉදි කරලා තිබෙන්නේ පොල් තොරන් නිර්මාණය කිරීම අතීතයේදී සිද්ධ වෙලා තියෙන විවිධ අවස්ථාවන් වලදී. මෑත කාලයේදී ඒ පොල් තොරන් වෙනුවට පොල් තොරණු ඉදි කිරීම සිද්ධ කළා. විවිධ වූ අමුද්‍රව්‍ය භාවිතා කරන ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරමින් නිර්මාණයන් සිද්ධ වෙනවා. ඒ විශේෂයෙන් ඒ ඉදිකිරීම සිද්ධ කර ගැනීමේදී අර ස්වේච්ඡා පදනමේ ශක්තිය ඇත්තටම සඳහන් කරන්නට ඕන. දැන් පසුගිය වර්ෂයේදී 90 වෙනි පූජෝත්සවය වෙනුවෙන් තොරන් 12ක් ඉදි වුණා ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරමින්. ඒකම විශේෂයෙන් මේ වර්ෂයේදී තොරන් කීපයක් ඉදි වී තිබෙනවා. දැනට ඉදි වෙමින් පවතිනවා පෙරහැර දිනයට සමගාමීව සිද්ධ කිරීම සඳහා. ඔබතුමා සඳහන් කළා වාගේ මේ වාර ගාලුපාර තොරණ සම්පූර්ණයෙන් සකස් වෙලා තිබෙන්නේ දෙල්කොළ මූලික කරගෙන නිර්මාණයක් හැටියටයි. මම හිතනවා අපි බොහෝ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා තියෙන අපේ දරුවන් අපගේ අවවාද අනුශාසන යටතේ උන් ක්‍රියාත්මක වෙනවා. මාස කීපයක් ඒ සඳහා මහන්සි වෙනවා. දැන් ගත වූ වර්ෂයේදී පොල් කොළ සහ රෙදි භාවිතා කළ බෙර තියෙන බෙර වර්ග සෑම් බෙර වර්ගයකින්ම යුක්තව එක වර්ගයකින් බෙර 120 ගානේ නිර්මාණය කළ රබන් උඩැක්කි ඒ වගේම දවුල් තම්මැට්ටම් ගැටබෙර පහත රටබෙර මේ ආදී වශයෙන් මේ විහාර හැම එකක්ම සහභාගී සම්බන්ධ කළ පෙරහැර නිර්මාණය කළා. ඊට පෙර වර්ෂවලදී එහෙම මටුළු වලින් පොල් පිටි වලින් පොල් ලෙලි වලින් පොල් මුලෙන්ද අපි නිර්මාණය කළ තියෙන පොල් ලිලි වලින් වාගේම පොල් ගහේ පොත්ත භාවිතා කරලා මේ ප්‍රදේශයේ පොල්ලි පල්න තැන්වල තියෙන පොතු ඒ පොතු ගෙනල් නිර්මාණය කළ තියෙනවා. ඔය විදිහට විවිධ නිර්මාණයන් සිද්ධ කළ ගින් ගෙඩි ඒ වාගේම තල් මේ ආදී බොහෝ වර්ග පාවිච්චි කළ තියෙනවා. ඒ වාගේම කළුගල්, තිරවාණ ගල්, ඒ වාගේම සමහර තොරන් වල ටීක, ඒ වාගේම සමහර තොරන් වල ඇට වර්ග, රබර් ඇට ආදී විවිධ ඇට වර්ග වලින් නිර්මාණය කළ තියෙනවා. ඒ වාගේ කුළු බඩු වලින් නිර්මාණය කළ හාල්, පරිප්පු මේ විදිහට වී මේ ආදී වශයෙන් නිර්මාණය කළ තියෙනවා. හැම එකක්ම නිර්මාණය කරන්නට මෙතන වෙනත් ශිල්පීය වශයෙන් ඥානය ලබාගත් ඒ පිළිබඳව විභාග ලබා පාස් කරපු අය නෙවෙයි. ඒ ඇයට තියෙන ඕනකම සහ අපේ තියෙන ස්වේච්ඡා ශක්තියයි විශේෂ වශයෙන් ඔවුන් කණ්ඩායම් කණ්ඩායම් මේ රාශියේ හැම තොරණකටම සකස් පිළිල වෙච්ච කණ්ඩායමක් සිටිනවා. ඒ කණ්ඩායම ඔවුන් එකතු වෙලා සාකච්ඡා කළා, ඔවුන් අතරේ මුදල් එකතු කර ගැනීමක් සිද්ධ කළා. ඔවුන්ගේම වියදමින් තමයි මේ කාර්යයන් සිද්ධ කරන්නේ. ඔබතුමා වියදම් ගැන ඇහුවා. මම හිතනවා වියදම් නම් ඉතාමහත්. මොකද මේ නිර්මාණය කරගෙන තා විශාල වියදමක් සිද්ධ වෙනවා. දැන් මේවර මේ දෙල්කොළ වලින් සිංහල දෙල්කොළ වලින් සකස් ප්‍රධාන අමුද්‍රව්‍ය හැටියට පාවිච්චි කරලා තියෙනවා. ඒට පොල්කොළ මිටි බැඳලා තියෙනවා. ඒ වගේම නිර්මාණාත්මක නැට්ටුවන් සකස් කළා තියෙනවා. ඒ වගේම තවත් මේ ආසන්නයේම තොරණක් නිර්මාණය වෙලා තියෙනවා. ඒත් තරුණ පිරිස වැඩිහිටි පිරිස එකතු වෙමින් කණ්ඩායමක් වශයෙන් ඒකට පාවිච්චි කරලා තියෙන්නේ තිරවාණ ගල්, ඒ වගේම කළු ගල් කෑලි, ඒ වගේම සිප්පි කටු සහ ඒ වගේ අමුද්‍රව්‍ය පාවිච්චි කරගෙන තොරණක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේ අපේ දහම් පාසලින් හේවිසි කණ්ඩායම විසින් ධර්මශාලා ඉදිරිකට නිර්මාණය කළ තියෙන තොරණ මෙතන ඓතිහාසික බොහොම ශාස්ත්‍රීය මට්ටමේ නිර්මාණයක්. ඒ බෙර කණ්ඩායම මුල් වෙලා තමයි ඒ දරුවන් සහ බෙර කණ්ඩායම ප්‍රධානියා මුල් වෙලා තමයි ඒ කාර්ය සිද්ධ කරන්නේ. ඉදිරියට තවත් විවිධ තැන්වල ඒ විදිහට ඉදිකිරීම් සිද්ධ වෙනවා පෙරහැර ඉලක්ක කරගෙන.
පෙරහැර වෙනුවෙන් වන්දනාමාන කරමින් එයට ගෞරව කරමින් මේ ප්‍රදේශවාසී ජනතාව මේ විදිහට මේ විහාරස්ථානයත් එක්ක එකදු පහදු වෙන බව තමයි අපිට කියන්න තිබෙන්නේ. ඒ තරම් ගෞරවයක් අපි ආමඳුරෝ කිව්ව කාරණය තමයි කියන්න තියෙන්නේ. කවුරුන්ටවත් අනකිරීමක් ආයාචනා කිරීමක් ඇරයුම් කිරීමක් කරන්නේ නැහැ. ඔවුන් ස්වයංව හිතනවා අපි දළදා වහන්සේ වෙනුවෙන් ගෞරව කරන්න ඕනේ. අපේ විහාරස්ථානය වෙනුවෙන් ගෞරව කරන්න ඕනේ. ඒ කරුණ මුල් කරගෙන තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඉතින් මේ අලංකාර වූ පෙරහර තවත් අලංකෘත කරන්නට තමයි මේ තොරණ මේ වන විට ඉදි වෙන්නේ. ඉතින් අපි හඳුන්නේ දැන් අපි දකිනවා මේ පෙරහර ගමන් මාර්ගය පිළිබඳව මම හිතන්නේ මේ ප්‍රදේශයේ වටාම මේක ගමන් කිරීමෙන් අනතුරුයි ගෙවදීමට නියමිතව තිබෙනවා. අපි පෙරහර මාර්ගය පිළිබඳව සටහන් කරොත් අපි හඳුන්නේ ඒක මම මේ වෙලාව උපකාරී කරගන්න ස්තුතිපූර්වකව යමක් සඳහන් කරන්න. මේ ප්‍රදේශයේහි ස්වේච්ඡා පදනමින් අපේ දායක ප්‍රොෆෙසරිය පමණක් නෙවෙයි ඊට ඉක්මවා ගිය අවට ප්‍රදේශවාසීන්ගේ පූර්ණ දායකත්වය තියෙනවා කියලා මම සඳහන් කළා. ඒ වගේම රාජ්‍ය ආයතන, රාජ්‍ය නවනාතන, ව්‍යාපාරික ස්ථාන මේ ආදී සෑම එකකම ඔවුන් සොයා බලා මේ ස්ථානයේ මේ කාර්යයට මහඟු දායකත්වයක් ලබා දෙනවා. එතකොට පෙරහැර ගමන් කිරීම මෙවර 7ට පෙර විත් සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. අපි 6 වෙනකොට පෙරහැරේ සංවිධාන කටයුතු මාර්ගවලට පිවිසීම සිද්ධ කරනවා. ඉන් අනතුරුව දළදාවත්ත මහා විහාරයේ පාර උඩුගල්ල පාර ප්‍රදේශයේ ආවරණය වෙන පරිද්දෙන් ගමන් කරනවා. ඉන් අනතුරුව ගුණතිලක පාර, වාලිස්කඩේ හන්දිය, මොරොන්තුඩුව පාර, වාද්දුව මන්සන්දිය, ගාලු පාර ඔස්සේ විශේෂ වශයෙන් සුදුවැලි මංකඩ දක්වා ගමන් කොට මැන්ඩිස්වැද මාවත ඔස්සේ පැමිණ පස්මන් හන්දිය පසුකොට මැදපාර ඔස්සේ විහාරස්ථානයට ගෙවදීමට නියමිතව තිබෙනවා. ඉතින් මම මේ වෙලාවේදී මේ ලැබිච්ච අවස්ථාවෙන් මාධ්‍යයේ නිවේදනයක් කරන්න කැමැති. එදින රාත්‍රී කාලයේදී මේ මාර්ගය භාවිතා කරන විශේෂයෙන් ගාලු පාර භාවිතා කරන පින්වතුන් පුළුවන් තරම් දුරට රාත්‍රී 11න් පස්සේ මාර්ගය පුළුවන් තරම් මගහැර වෙනත් මාර්ග භාවිතා කරමින් තමන්ට වෙන සමහරට යම් යම් අපහසුතාවන් පෙරහැර ගමන් කිරීම නිසා අපහසුතාවයන් වෙනවා නම් වෙනත් මාර්ග විකල්ප මාර්ග පාවිච්චි කිරීමටද ඉල්ලීමක් කරන්නට මේ අවස්ථාව කරගන්න. හොඳයි. ඉතින් අපි හාමුදුරුව හැම විටම අන්‍යයන් පිළිබඳවත් හිතමින් තමයි මේ කටයුතු කරන්නේ. ඒක තමයි වසර 91ක්. ඒ කියන්නේ එක දිගට එක පෙළට පෙරහරක් පවත්වනවායි කියන්නේ ඒක මහා විශාල කාර්යයක්. අද වර්තමාන කාලයේ ජන කතා බහ කරද්දී ඒ සඳහා අතිවිශාල ධනස්කන්ධයක් වියදම් කරන්න සිද්ධ වෙනවා. නමුත් මේ සියල්ල බොහොම උපේක්ෂාවෙන් හා නිර්මාණාත්මකව ඒ වගේම තමයි ඉතාමත්ම මැනවින් සංවිධානය කරමින් අපේ හාමුදුරුවෝ මේ සංවිධානය කරනවා. ඉතින් අපේ හාමුදුරනේ ලක්නි ටීවී වෙතින් අපි ඔබ වහන්සේට මේ කටයුත්ත සාර්ථක කරගන්නට අපි ප්‍රාර්ථනා කරනවා. ඔබට වහන්සේට ඒ සියලු ශක්තිය ලැබේවා කියන හෘදයාංගම ප්‍රාර්ථනය. ඉතින් අපි ලක්නි ටීවී හරහා තවදුරටත් මෙහි කටයුතු පිළිබඳවත් ඔබට කියන්නට සූදානම්. එසේ නම් අපි හැමෝටම අපි තවත් දවසක මුණ ගැහිමි බලාපොරොත්තු වෙමින් ඉඳලායි සමුගන්නේ. අපි හැමෝටම ඉතාමත්ම ගෞරව කරමින් පාද නමස්කාර පූර්වකව ස්තුතිය පළ කරනවා.